ගේම ප්ලේ කරනකොට ඔයාට කොච්චර පවර් බිල්ලක් එනවද. ඉතින් මේක පොඩි එක්ස්පෙරිමන්ට් එකකින් පෙන්වන්න යන්නේ. මේක මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස. ඉතින් කලින් එක වීඩියෝ තිබ්බා. ඒ වීඩියෝ එකත් බලන්න ටිකක් හොඳ PC එකකින් ප්ලේ කරන එකක් තමයි තියෙන්නේ. දැන් අද mid range PC එකක්. ඒ කියන්නේ mid range මත නෙමෙයි ඊට වඩා බජට් PC එකක් එක්ක දැන් කාලේ ගොඩක් අය ළඟ තියෙන PC එකක power draw එක කොහොමද කියලා අපි පෙන්වන්න යන්නේ. ඉතින් මේකට GTX 750 Ti graphic card එකක් දාලා තියෙනවා. ඒ වගේම ඉතින් expect එක මම ඉස්සරහට කියන්න වීඩියෝ එකක් කරලා තියෙනවා. හරි මේ තියෙන්නේ අපි මේ වැඩේට මේ experiment එකට පාවිච්චි කරන PC එක. ඉතින් මේකේ තියෙන්නේ i5 3rd gen processor එකක්. ඒ වගේම RAM එක 8GB දාලා තියෙනවා. ඊට පස්සේ මේකේ graphic card එක 750 Ti 2GB graphic card එකක් පාවිච්චි කරන්නේ. ඉතින් monitor එක මේ තියෙන්නේ අගල් 23 monitor එකක්. ඉතින් අපි බලමු මේකේ power draw එක කොහොමද කියලා. ඉතින් මේ PC එකේ පාවිච්චි කරලා තියෙන වොට් 400ක power supply එකක්. අපි තාම මේකට power දීලා නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම cable එකක් ඇදගෙන තියෙනවා. මේක අපේ මේ power එක බලා ගන්න තියෙන පොඩි meter එකක්. ඉතින් මේ meter එකට සම්බන්ධ කරලා තමයි අපි මේකට කොච්චර power එකක් එනවද කියලා බලා ගන්න. ඉතින් මේකේ cable එක අනිත් පැත්තේ PC එකට දීලා තියෙන්නේ. දැන් මම පළවෙනි පාර මේක plug කරන්න යන්නේ. හරි. දැන් මේක මම මුලින්ම ප්ලග් කරනකොට යම්කිසි වොට් ගානක් යනවා පේනවා. ඒ වොට් ගාන යන්නේ මෙතන ඔන් වෙන්නේ නැති වුණාට මේකේ යටින් වැඩ කරන PC එක දැන් මොන්ටර් එක වුණත් ස්ලීප් මොඩ් එකට වැඩනවා. ඉතින් එතකන් ගිය වොට් ගාන තමයි මෙතන පෙන්නන්නේ. හරි දැන් මම PC එක ඔන් කරන්න. ඉතින් ඔන් කරන වෙලාවට මෙන්න මේ වගේ පවර් එකක් යනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. තව PC එක හරියට ඔන්ුන්නේ නැහැ. පොඩි වෙලාවකින් PC එක ඩෙස්ක්ටොප් එකට එයි. ඩෙස්ක්ටොප් එකට ආවට පස්සේ යන වොට් ගාන බලා ගන්න පුළුවන් ඔයාලට. දැන් මේ වෙද්දි වොට් 60ක් වගේ තමයි ඩ්‍රෝ කරන්නේ මේ PC එකට. හරි ඔන්න අපි ගේම් එකකින් එක්සිට් වුණා. දැන් මෙතන බෙන්ච්මාර්ක් ටූල් එකක් ලං කරන්න යන්නේ. graphic card එක තවත් ස්ට්‍රෙස් කරන්න යන්නේ. මේ වැලී කියන බෙන්ච්මාර්ක් ටූල් එක ඒක ගොඩක් අය දන්නව ඇති. ඉතින් දැන් මේක ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. දැන් මේකේ වොට් ගාන 72ක් විතර පේනවා. ටිකින් ටික ඒක අප් වීගෙන යනවා. වොට් 125. ඉතින්ල නම් ගේම් එකේදී 130 ගානකුත් වොට් ගාන ගියා. සෙටින් දාලා ඇත්තේ පොඩ්ඩක් බලමු අපි සෙටින් මොනවද තියෙන්නේ කියලා. ක්වොලිටි සෙටින් එක අල්ට්‍රා දාලා තියෙන්නේ. ඉතින් මේ වැලි බෙන්ච්මාර්ක් ටූල් එකේ FPS 37ක් වගේ තමයි මෙතන පෙන්වන්නේ. ටෙම්ප් එක නම් මෙතන අදාළ වෙන්නේ නැහැ. ඒත් ඔයාලට පෙන්වන්නම් ඒත් එක්ක වෝට් ගානත් ඔයාලට පෙන්වන්නම් දැනට තියෙන හරි ඔයා දැන් දකින්න ඇති ඒ PC එක පැය 8ක් වගේ කාලයක් පාවිච්චි කරද්දි කොච්චර කොස්ට් එකක් යනවද කියලා. ඉතින් මේ වගේ graphic card එකක් එක්ක ඒ කියන්නේ 750 Ti graphic card එකක් දාලා ඒ වගේ i5 3rd gen වගේ low budget PC එකකට game එක play කරලා ඔයාගේ උපරිම ආදල් ගන්න ඒ කියන්නේ දවසට පැය 8ක් පාවිච්චි කරන්න යන්නේ unit එකක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒකිනුත් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ඔයාගෙන ඒ වගේ ඊට පස්සේ ඒකෙන් මොකක් හරි output එකක් ඒ කියන්නේ income එකක් generate වෙන දෙයක් දුන්නොත් එහෙම කොච්චර බලදායිද කියලා ඔයාත් හොඳට හිතලා බලන්න. ඉතින් මේක මේ වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක. අපිට තව graphic card ඉස්සරහට හම්බෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ graphic card එකක් හම්බුනහම මේ වගේ setup එකකට හරි ඒකට ගැළපෙන setup එකකට හරි set කරලා අපි ඒකට draw කරන්න පුළුවන්. ඒකෙන් draw වෙන power එක ගැන අදහසක් ඔයාලට දෙන්න. එතකොට අපේ videos බලාගෙන යනකොට මොන හරි PC set එකකම ඔයාලට මේ ඒ PC එකට අදාළ වොට් ගාන උනස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. ඉතින් මේ වීඩියෝ එක share කරන්න, ඒ වගේම like කරලා comment එකක් දාන්න ඔයාගේ spec එක කොහොමද තියෙන්නේ කියලා. මේක ඔයාගේ දැනුමට තමයි මේක එකතු කරේ. ඔයා කොච්චර spend එකක් ඒ කියන්නේ ඔයාගේ expense එකක් කරනවද ඔයාගේ game එකක් වෙනුවෙන් නැත්නම් ඔයාගේ income එකක් වෙනුවෙන් මේ වගේ PC එකක් පාවිච්චි කරනවා කියලා.